ಸೀಲು ಸಂರಕ್ಷಣೆ ವಾರ್ತಾ ನೆವತೆ ನೆವತ ತಹವರು ಕರೆ ಲಂಕಾವೇ ಅಂಕೆಗೆ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶೆ ಮೆತ್ತಗೆತ್ತಕೇನ ಹಿರುರಾತ್ರಿ ನಮೇ ಪನಸ್ಪಹ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶೆ ಸಮಗಿನ್ ಮಮ ಧನುಷ್ ಕರ್ಸನೆ ವಿರತ್ ಮಮ ರೋಷಿಣಿ ವಿಜಯ ಸೂರ್ಯ ಮುನಿನ್ ಮವಧಾನೆ ದವಸೆ ಸಿರಸ್ ಫಲವಿತ යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ලක්ෂ 28 දහසක සුඛෝපභෝගී වාහන කෙනෙවි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි ලක්ෂ 28 දහක වාහන අරන් තියන යහපාලන ආණ්ඩුව ගත වූ පැය 24 තුල තවත් කොරෝනා මරණ 73ක් වෛරසය ගැන පළමුව හෙළි කළ චීන වෛද්‍යවරයාත් මරුට කොරෝනා වෛරසය ඇමරිකානු ජීව අවියක් රුසියාව චෝදනා කරයි रंजन के हंडपट संबंधी कटहंड परीक्षावाक विरोध था करुंट जनपति दुन सहति कया मुलिन मवदहने दावसे पुतवित पसुगिय यहपाल नांडु समय कैबिनेट नियोजसा राज्यमातिवरुन वेनुवेन सुखोपभोगी वाहन मिलदी गणीमेदी रुपया लक्ष विसी अट्टदहसकट अधिक मुदलाक व्ययकरति बव अद पार्लिमेंतु वेदी अनावरण उना ए जनता विमुक्ति पेरमुनु पार्लिमेंतु मंत्री नलिंद जयतिस्स महता यमुकल प्रश्नेकट आंडु पक्षे प्रधान संविधायक अमात्य जोन्स्टन प्रणांदु लबादुन पिलितुरकति ए समगिन दन मेति सभेय विशेषांगय බිලියන 2.8ක් දක්වා ලක්ෂ 28000ක වාහන අරන් තියෙනවා යහපාලන ආණ්ඩුවක. කැබිනට් ඇමතිතුරුන්ට බිලියන 1.6ක ලක්ෂ 16000ක අරන් තියෙනවා. රාජ්‍ය ඇමතිතුරුන්ට අරන් තියෙනවා මිලියන 652ක. නියෝජ්‍ය ඇමතිතුරුන්ට අරන් තියෙනවා මිලියන 564ක. මට ඕනේ ඉතින් එකින් එක කියවන්න පුළුවන් මේක. ඔය රට දැනගන්නත් ඕනේ මොකද අඩු ගන්න ඉස්සරහටවත් ඔය පාලනය වෙන්න අපි මේ වෙලාව අරන් කියමු පාර්ලිමේන්තු වෙලාවට වඩා වැඩගත් වෙනවා මත රටේ මිනිසුන්ගේ මුදල් ඉතුරු කරගන්න එක. ආරක්ෂක අමාත්‍යාංශයට පිටා තියෙනවා වෙඩි නොවදින වාහන දෙකක් 2016 මිලියන 151යි. Mercedes Benz मिलियन 8.6යි රේන්ජ් රෝවර් ජීප් මිලියන 23.89යි ලෙක්සස් කාර් මිලියන 12.46යි ලෑන්ඩ් ක්‍රූසර් මිලියන 9.52යි BMW X5 මිලියන 104යි මේ ආරක්ෂක අමාත්‍යාංශ කියන්නේ ඩියුටි නැති ඒවා 2019 5 8 අරන් තියෙන වොල්වෝ එකක් 1,83,00,000ක් එක ඊට පස්සේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු Audi Q7 මිලියන 20යි Toyota Land Cruiser V8 මිලියන 42 Toyota Hilux මිලියන 8.5යි විදේශ කටයුතු Mercedes Benz මිලියන 41.5යි විදේශ කටයුතු තව වාහන කරන දින Mercedes Benz මිලියන 43යි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය Toyota Land Cruiser මිලියන 39.69යි Toyota Land Cruiser V8 මිලියන 39.69යි එක නියෝජ්‍ය අමාත්‍යරයාට ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ Land Cruiser VTJ 200IR මිල මිලියන 39.52යි විද්‍යා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන Benz S300 මිල මිලියන 41යි ආයතන Toyota Land Cruiser එකක් මිලියන 39.37යි ඊළඟ තියෙනවා විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මණ්ඩලයේ Toyota Land Cruiser එකයි මිලියන 32.2යි එම අමාත්‍යංශයටම BMW R මිලියන 39.9යි ඊළඟට මුදල් අමාත්‍යංශයට තියෙනවා Mercedes රථයක් මිලියන 33යි අභ්‍යන්තර හා සෝදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන Audi A8 එකක් අරන් තියෙනවා මිලියන 35යි නියෝජ්‍ය ඇමතිතුරට අරන් තියෙනවා Audi Q7 එකක් මිලියන 28යි රාජ්‍ය ඇමතිතුරට අරන් තියෙනවා Mercedes Benz රථයක් මිලියන 35යි ඊළඟ ඇමතිතුමාට ආපහු අරන් තියෙනවා Range Rover Sport එකක් ගන්නවා මිලියන 42යි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු Range Rover Sport Petrol මිලියන 42යි Range Rover Sport Diesel එකකුත් අරන් තියෙනවා ඒකත් මිලියන 42යි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ BMW Car 740LE මිලියන 39යි Toyota Land Cruiser මිලියන 40යි මහමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ සැල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා Mercedes Benz 350 මිලියන 16.8යි BMW Car මිලියන 31.9යි එම අමාත්‍යංශයේ BMW 740LE එකක් අරන් තියෙනවා මිලියන 40.75යි රාජ්‍ය ඇමතිතුරට අරන් තියෙනවා එම අමාත්‍යංශයේ BMW 740LE මිලියන 32.69යි රාජ්‍ය ඇමතිතුරට අරන් තියෙනවා Toyota Land Cruiser එකක් 2014 3 වෙනි මාසේ 14 මිලියන 40.91යි ඊළඟ කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර
ජල සම්පත් සංවර්ධන. ඒකේ රාජ්‍ය අමතිල දරන තියන ලෑන් ක්‍රූස් එකක් මිලියන 40.91යි. ඒකේ නියෝජ්‍ය අමතිල දරන තියන ලෑන් ක්‍රූස් එකක් මිලියන 40.91යි. අමතිවරයාට අරන් තියනවා ලෑන් ක්‍රූස් V8 එකක් මිලියන 40.22යි. විදුලි බල ශක්තිය ව්‍යාපාරක සංවර්ධන BMW Jeep මිලියන 32.2යි. කාන්තා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන Mercedes Benz මිලියන 41යි. ලෑන් ක්‍රූස් Jeep Diesel මිලියන 42.5යි. ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඒ රාජ්‍ය අමතිවරයාට අරන් තියනවා BMW මිලියන 32.25යි. Volvo එකක් XC90TPB මිලියන 38.80යි. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාට Mercedes Benz S300 එක මිලියන 35යි. අධ්‍යාපන 2017 දෙවැනි මාසේ 3 වෙනි දින අරන් තියනවා BMW කාර් රථය මිලියන 40.7යි. ආපහු තව කාර්යයක් අරන් තියනවා රාජ්‍ය අමතිවරයාට BMW මිලියන 39.9යි. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ Mercedes Benz Hybrid මිලියන 37.47. එම අමාත්‍යංශයෙන් මරන් තියනවා BMW XY අමාත්‍යවරයාට මිලියන 31.61යි. නියෝජ්‍ය අමතිවරයාට අරන් තියනවා Discovery එකක් මිලියන 28යි. වැවලි කර්මාන්ත අරන් තියනවා BMW Car 740LE මිලියන 40.41යි. කඳුරුවට නව ගම්මාන යටතල පාසල හා ප්‍රජා සංවර්ධන 2016 5 වෙනි මාසයේ 11 වෙනි දින අරන් තියනවා Toyota Land Cruiser V8 මිලියන 42යි. අර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලින අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමපකර සංවර්ධන Land Cruiser මිලියන 39යි. Discovery එකක් අරන් දිනවා එදාම මිලියන 42.66යි. BMW කාර් එකක් මිලියන 35යි. රාජ්‍ය අමතිවරයාට BMW කාර් රථයක් මිලියන 39.28යි. නියෝජ්‍ය අමතිවරයාට Toyota Land Cruiser V8 මිලියන 43.4යි. ජාතික ඒකබද්ධ රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හා Hindu ආගමික කටයුතු අරන් දිනවා Land Cruiser V8 එකක් මිලියන 39.99යි. රාජ්‍ය අමතිවරයාට Land Rover එකක් මිලියන 43යි. නියෝජ්‍ය අමතිවරයාට BMW කාර් රථයක් මිලියන 32.7යි. රාජ්‍ය ව්‍යසාන කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අරන් තියනවා Mercedes Benz රථයක් මිලියන 35යි. නියෝජ්‍ය අමතිවරයාට අරන් තියනවා ඒ දිනේම Land Cruiser Jeep රථයක් මිලියන 39.7යි. සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු BMW කාර් රථයක් රාජ්‍ය අමතිවරයාට මිලියන 31.38. අමතිවරයාට Toyota Land Cruiser V8 එකක් මිලියන 39.78. මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමතිවරයාට Mercedes Benz GLS 350 මිලියන 43යි. මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමතිවරයාට Toyota VDJ 200R Land Cruiser Jeep රථයක් මිලියන 42.5. නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමතිවරයාට Land Cruiser Jeep රථයක් මිලියන 39.29. රාජ්‍ය අමතිවරයාට අරන් තියනවා ඒත් Land Cruiser Jeep රථයක් මිලියන 39.09. රාජ්‍ය අමතිවරයාට තව වාහනයක් Mercedes Benz රථයක් මිලියන 35යි. වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන Land Cruiser V8 එකක් මිලියන 40යි. නියෝජ්‍ය අමතිවරයාට අරන් තියනවා Land Cruiser Jeep රථයක් මිලියන 40යි. විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා Mercedes Benz රථයක් අරන් තියනවා අමතිතුමාට 41.44 මිලියන. නියෝජ්‍ය අමතිවරයාට අරන් තියනවා Land Cruiser Jeep රථයක් මිලියන 39.56යි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාට Grand Cherokee මිලියන 35.28යි. රාජ්‍ය අමතිවරයාට අරන් තියනවා Mercedes Benz රථයක් මිලියන 41යි. ඇත්තටම මේක මේ කැබිනට් මණ්ඩලයට සහ නියෝජ්‍ය රාජ්‍ය අමතිවරුන්ට ගෙනාපු වාහන ලැයිස්තුවද නැත්නම් වැරදිලා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හරි අනතුංග මෝටර්ස් හරි ගෙනාපු වාහන ලැයිස්තුව ඉදිරිපත් කරේ කැබිනට් අමතිවරුන්ට රාජ්‍ය අමතිවරුන්ට නියෝජ්‍ය අමතිවරුන්ට ගත්ත වාහන ලැයිස්තුව. අපේ රටේ ආර්ථිකයේ තිබුණු තැනයි අපේ රටේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳව යම් පැතිකඩක් තමයි මේ වාහන පාවිච්චි කරලා පෙන්නුම් කරන්නේ. මේ වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට කප්පාදු කරපු විශ්‍රාම වැටුප ගෙවන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහරගම රෝහලේ ස්කෑන් යන්ත්‍රයක ප්‍රශ්නයක් තිබෙනවා ඒ ලබා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ වාහන නැවත ඔබතුමාලා අතර බෙදා ගන්නොත් තමුන්නාංශයත් ආණ්ඩුවේ ඉන්නලා දිනා තමුන්නාංශයත් හැමදිකම් කරලා දිනා. ඒකවල වාහන පාවිච්චි කරලා දිනා වාහන පාවිච්චි කරලා නැහැ කියලා කියන්න බෑ. හැබැයි මේ ඔබතුමාලගේ ආණ්ඩුව ඔබතුමාලත් මේකෙන් අඟ බේරෙන්න බෑ. මේක වෙන්දේසි කරන්න කියලා අපි උඩින් තියලා. ඔබතුමාලා ඒ ආණ්ඩුව ඉවත් කරන්න කියපුවාම ඉවත් නොකරපු පක්ෂයක් එදා උදව් කරා මේ හැම දෙයකට. ඒ විතරක් නෙමෙයි අරලියගම මන්දිරේට විශ්වාස දොරෙන් ගිහිල්ලා පරීක්ෂණ පවත්වන්න නඩු දාන්න ඔබතුමාලා කෙලින්ම ඒ ආණ්ඩුවත් එක්ක හිටපුවා. අපිට කියනවා නම් මේවා වෙන්දේසි කරන්න කියලා ඇල්ලලා. ඔබතුමාලා කරන්න තිබ්බේ මේවා ගන්නකොට නැත කරන එක. මේවා පැහැදිලි ඔබතුමාලත් වගකීමක් ගන්න ඕ. ඒකෙන් තමුන්නාසර ගැලවෙන්න බෑ. මේවා ඒ කාලේ කෙරුවනම් ජනතාව ඔබතුමාලා මේ 103ට බස්සන්නේ නැතුව විදියට ඡන්ද ප්‍රතිශතයක් දෙන්න ඉඩ තිබුණා. තමුන්නාසර මේ ගත්ත වැරදි තීන්දුව తీරණේ රජයේ ආරක්ෂා කරන්න ගත්ත නිසා තමයි ඔබතුමාලගේ පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයක් අඩු වුණා. දවසේ පුවත
අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නීති විරෝධී ගිනියවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද යළිත් නුගේගුණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ අතර පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් අද මන්ත්‍රීවරයාගෙන් කටහඬ සාම්පලයක්ද ලබා ගත්තා. අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පසුගිය 29 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු පෙබරවාරි මාස 7 වැනිදා කටහඬ පරීක්ෂණයකට භාජනය කරන ලෙස අධිකරණය නියෝග කළා. අද පෙරවරු 10:30ට පමණ මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවේ ඒ අනුවයි. එකහමාරක පමණ කාලයකින් පසු පිටතට රැගෙන ආ මන්ත්‍රීවරයා අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියා. ඒ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පොලිස් බහරයට ගත් නීති විරෝධී ගිනිඅවිය ජීවවුන්ඩ 127 දෘඩ තැටි 9 DVD තැටි සහ ලැප්ටොප් පරිගණකය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහායි. නඩුව සලකා බැලුනේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් HEOK පැල්පොල මහතා ඉදිරියේයි. එහිදී කොළඹ අපරාධ කොට්ටාසය වෙනුවෙන් කරුණු දැක්වූ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා සඳහන් කළේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සිය බහරයට ගත් ගිනිඅවිය රස පරීක්ෂකවරයා වෙත මීට පෙර යොමු කළ බවයි. එහි වාර්තාව විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති බවත් එහි දැක්වෙන පරිදි අදාළ ගිනිඅවියෙන් වෙඩි බෙහෙත් දුගඳ වහනය වන බැවින් එය සක්‍රියව භාවිතයට ගෙන ඇති බව තහවුරු වන්නේ යයි අදාළ වාර්තාවේ සඳහන් වන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ එබැවින් අදාළ ගිනිඅවිය භාවිත කර කිසියම් අපරාධයක් සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි. එමෙන්ම රස පරීක්ෂක වාර්තාවක් සඳහා එම දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් ගිනිඅවිය ඉදිරි විමර්ශන සඳහා නැවතත් කොළඹ අපරාධ කොට්ටාසය වෙත බහර දෙන්නයි නියෝගයක් නිහුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කළේ අදාළ ගිනිඅවිය කොළඹ අපරාධ කොට්ටාසය වෙත බහර දෙන ලෙසයි. ඊට අමතරව අදාළ නීති විරෝධී ගිනිඅවිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක්ද කොළඹ අපරාධ කොට්ටාසය මගින් අධිකරණයට ඉදිරිපත් කළා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ කොළඹ අපරාධ කොට්ටාසය බහරයට ගෙන තිබෙන රංජන් රාමනායකගේ දුරකථන අතරින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස භාවිත කරන නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත පමණක් මුදා හරින ලෙසයි. කෙසේ වෙතත් ඊට විරෝධය දැක්වූ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් සඳහන් කළේ මන්ත්‍රීවරයා සියලු දුරකථන සංවාද පටිගත කර ඇත්තේ එම නිල ජංගම දුරකථනය හරහා වන බැවින් දුරකථනය මුදාහැරීම විමර්ශන සඳහා බාධාවක් බවයි. නඩුව එළමෙන 12 වෙනිදා දක්වා කල් තැබුණා. මන්ත්‍රීවරයා අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වන නඩුවද එදින සලකා බැලීමට නියමිතයි. මායික කතා කරපු අය එළිය මල්ලි මම ඇතුලේ හැමෝගේ ෆෝටෝ රෙකෝඩින් දාගන්න. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවට බහර දුන් හඬපට මුදාහැරීම සම්බන්ධයෙන් අද පැවති පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. එහිදී තීරණය වී ඇත්තේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඇතුළත් හඬපට සහ අසභ්‍ය සාකච්ඡා සහිත හඬපට ඉවත් කර අනෙක් හඬපට පාර්ලිමේන්තුවට මුදාහැරීමටයි. මෙතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදයේ නිරත වූ මහාධිකරණ මිනිස්තුරු ගිහාන් පිළපිටිය මහතාට අදාළ අධිකරණ ක්‍රියාවලිය සිදු නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා වෙත නියෝග කර තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 භගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළව වරෙන්තුවක් ලබාගෙන මහාධිකරණ මිනිසුරු ගිහන් පිළපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර නීතිපති දප්පුලද ලිවේරා මහතා පොලිසියට දැනුම් දී තිබුණා. එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) භගන්ති උල්ලංඝනය වී ඇති බවද නීතිපතිවරයා මෙම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මැනවිය සඳහන් කළේ ලබන සඳුදාට පෙර මෙලෙස කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි. නව කොරෝනා වෛරසය ඇමරිකාව විසින් සංවර්ධනය කරන ලද ජීව අවියක් බව රුසියානු විද්‍යාඥයන් පිරිසක් චෝදනා කරනවා. ඔවුන් මෙම සැකය පළ කරන්නේ චීනයේ වූහන් නගරයේ ඇමරිකානු කොන්සල් ජෙනරාල්වරයාගේ කාර්යාල පරිසරයෙන් ජෛව රසායන පද්ධතීන් ඇතුළත් බහලුම් 8ක් චීන බුද්ධ්‍යංශ විසින් සොයා ගැනීමත් සමගයි.
කෙසේ වෙතත් මීට පෙර මතපල කෙරුණේ මෙම වෛරසය සත්වයන්ගෙන් මිනිසාට ආසාදනය වූ බවයි. ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ හුබේ පළාතේ වුහාන් නගරය මිලියන 11ක ජනකායක් ජීවත් වන එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ මධ්‍ය කේන්ද්‍රස්ථානයක් මෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයේද මර්මස්ථානයක්. නව වාර්තාවන්ට අනුව මාරාන්තික කොරෝනා වෛරසය චීනයේ ආර්ථිකය අඩපණ කිරීමේ අරමුණින් ඇමරිකාව ගොඩනගන ලද ජීව අවියක් බවට රුසියානු විද්‍යාඥයින් පෙන්වා දෙනවා. වුහානි වෙසෙන ඇමරිකානුවන් ඉවත් කර ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 30 වන දින වුහානි ඇමරිකානු කොන්සල් ජෙනරාල්වරයාගේ කාර්යාල පරිශ්‍රයෙන් ජෛව රසායන පද්ධතීන් ඇතුළත් බහලුම් 8ක් චීන බුද්ධ්‍යංශ මෙහෙයුමකින් සාගනීමත් සමගයි. රුසියානු විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම වෛරසය හමුවේ චීනයේ අඩපණ වීමෙන් පසුව වෛරසය මැඩලීමට නව එන්නතක් සාගනීමෙන් ඇමරිකාව මුදල් උපයා ගැනීමේ අරමුණක පසුව බවයි. කෙසේ වෙතත් උද්ගත වැති වාතාවරණය හමුවේ චීනෙන් ගිලිහෙන රැකියා අවස්ථා නැවතත් ඇමරිකාවට ලබා ගැනීමට හැකිවනු ඇති බවට පසුගිය මාසයේදී ඇමරිකානු වාණිජ ලේකම්වරයාද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර සිටියා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේද සාකච්ඡා කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුම් ඉන් මහතා පවසනවා. මේ වන විට චීනෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින් කරන 31161ක්. වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව මුළු පුද්ගලයන් කරන 638ක් වන අතර ඉන් පුද්ගලයන් 73 දෙනෙකු ගත වූ පැය 24 තුළ ජීවිතක්ෂයට පත්ව තිබීම විශේෂත්වයක්. චීනයට පසු වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ සිංගප්පූරුව, ජපානය සහ තායිලන්තයෙන්. මගින් 2661ක් සහ කාර් මණ්ඩලය 1045ක් සමගින් ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්ස් මගී නෞකාව නිරෝධායනයට පියවර ගන්නු අතර එහිදී කොරෝනා වෛරසය ආසාදිතයින් 41 දෙනෙකු ස්වාගෙන් තිබෙනවා. මේ අතර මගින් 3600 දෙනෙකු සහිත බහමාස් රාජ්‍යයට අයත් වර්ල්ඩ් රීම් නැමැති මගී නෞකාවෙන්ද වෛරසය වැළඳුන රෝගීන් 8 දෙනෙකු අද හමු වුණා. කොරෝනා වෛරසය පැතිරියම් පිළිබඳව පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීමට උත්සාහ කළ චීන ජාතික ලී වෙන් ලියාන් වෛද්‍යවරයාද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. පසුගිය ජනවාරි මාසයේදී වෛරසය පිළිබඳව අනතුරු ඇඟවීමට වෛද්‍යවරයා උත්සාහ කළද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පවසමින් පසුගිය කාලයේ පොලිසිය විසින් ඔහු වළක්වා තිබුණා. මේ අතර කොරෝනා වෛරසය මැඩලීමට සක්‍රීය දායකත්වය දක්වන පොලිස් නිලධාරියෙකු දින 10කට පසු ආහාර ලබා ගැනීමට නිවස කරා පැමිණියද ඔහු පිටත රැදී සිටමින් ලණුවක් ආධාරයෙන් ආහාර වේල ලබා ගත්තේ ආදරණීය කුඩා පුතුණුවන්ගේ සහ භාර්යාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන්. මේ රාජකාරිය නිරතව සිටින පොලිස් නිලධාරියෙකුට ඩ්‍රෝන යානාවකින් ආහාර ලබා දෙන අයුරුයි. වුහානේ රෝහල් රසක ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දිරිගැන්වීමට උදාන වැකිලියෝ කඩදාසි රෝගීන්ට පෙරනසේ තැබීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේ මෙලෙසින්. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට වුහානේ පුද්ගලයෙක් පොලිස් ස්ථානයකට මුඛ ආවරණ පෙට්ටියක් ලබා දෙමින් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නිලධාරීන් තමා කරා පැමිණීමේදී දිවයන ආකාරය සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා. වෘතින් හෙදියක් වන සිය පෙම්වතිය සති 2කට අධික කාලයක් හමුවීමට නොහැකි වූ පෙම්වතෙක් ඇය සමග ලෙන්ගත බැදීන් බෙදා ගන්නා අයුරුයි මේ. මාරාන්තික කොරෝනා වෛරසයේ තිමිරිගේ වූ වුහාන් නගරයේ ඇතුළු ආසන්න නගර රසක ඩ්‍රෝන යානා භාවිතයෙන් විෂබීජ විනාශ කිරීමේ දියර එසීමට චීන බලධාරීන් මෙලෙස පියවරගෙන තිබෙනවා. මේ අතර සුරතල් සතුන්ටද මුඛාවරණ පළඳවමින් ඔවුන්ද වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට වුහානේ වැසියන් පීවරගෙන තිබුණේ මෙලෙසින්. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මහජනතාව දැනුවත් කිරීමට ඩ්‍රෝන යානා මගින් එරට පොලිසිය කටයුතු කරන අතර බඩු භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍යද නිවෙස් වෙත බෙදා දීම සඳහා කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු විශේෂිත රථ එරට බලධාරීන් යොදවා තිබුණා.
රට සංවර්ධනය කිරීමේ රාමුව තුළ මෙරට අධ්‍යාපන ක්‍රමය දැඩි වෙනසකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින්. කොළඹ ආනන්ද විද්‍යාලයේ දිකරුණු සත්මහල් ගොඩනැගිලි විවෘත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආදි ආනන්දියෙකු ලෙසත් විදුහලෙන් බිහි වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උත්සවයට එක්වීම විශේෂත්වයක්. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාට බාලදක්ෂ බලකායේ සහ ශිෂ්‍යභට බලකායේ උපහාර පිරිනැමුණා. යුද්ධයේදී දිවිපිදු ආදි ආනන්දිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පපහර දැක්වීමටද ජනාධිපතිවරයා එක්වුණා. විද්‍යාලයේ නවසත්මහල් ගොඩනැගිල්ල ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පත් කෙරුණේ ඉන් අනතුරුවයි. එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා සිසුන් සමග සුහද කතාබහකද නිරත වුණා. විද්‍යාලයෙන් බිහි වූ පළමු ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත උපහාර පිරිනැමීමේ උත්සවය පැවැත්වුණේ කොළරත්න ශාලාවේදී. මා ඉගෙනගත් ආනන්දේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ආදී ආනන්දයකු හා රාජ්‍ය නායකයා වශයෙන් සහභාගී වන්න ලැබීම මට විශාල සතුටක්. ආනන්ද විද්‍යාලය විසින් බිහි කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම එමෙකම ජනාධිපතිවරයා ලෙස ඔබ අමතන්නට ලැබීම මම මහත් ගෞරවයක්සේ සලකනවා. ආනන්දය හැමදාමත් රටට ආදරය කරන ලෙස සිසුන්ට ඉගැන් වූ පාසල විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට දැන් අපේ ආයුතුමයි. දැන්තිමෙන ක්‍රමයට දරුවන් ප්‍රාථමිකයට ඇතුළත් කළ දින සිට පාසලෙන් පිටත්ව යන තෙක්ම දෙමව්පියන්ගේ අධ්‍යාපනය තිබෙන්නේ දරුවන් කෙසේ හෝ විභාගවලින් සමත් කරන්නටයි. මේ වෙනස් විය යුතුයි. අපට අවශ්‍ය වන්නේ විභාගවල පෙනී සිට සමත්වීමට පමණක් දරුවන් සකස් කිරීම නෙවෙයි. අපට අවශ්‍ය වෙන්නේ අපේ රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමනය සඳහා සක්‍රීය ලෙස දායක වන්නට පුළුවන් පරිපූර්ණව හැදුණු සම්පූර්ණ වුණු දරුවෙකු හදාගන්නට අප විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවත් රට සංවර්ධනය කිරීමේ රාමුවක් තුළ අධ්‍යාපනය දැඩි වෙනසක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ දිනේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවය නිරත ඩෙංගු මර්ධන සහායකයන් අතරට ජනාධිපතිවරයා අද දහවල් පැමිණියා. එහිදී ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ට පොරොන්දු වූයේ රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනේදී ඔවුන්ටද රැකියා ලබා දීමට පියවර ගන්නා බවයි. එතුමා මේ මොහොතේ පැමිණ අපිට දුන්නු මේ පොරොන්දුව අපිට ඒක හරි සතුටුදායක පුතක්. ඒකෙන්ද අපි මෙතනින් යාට නැවතත් මෙතන රැඳෙන්නේ අපි යනවා. කල්මුණේ නගර සභාවයට තේ පවතින සයින්දු මරුදු බල ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් දුෂ්කරතා මගහැරීමට නව නගර සභාවක් පිහිටුවීම සඳහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ නගරහිර පළාතේ ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් දෙක්ව සිටියා. අග්‍රාමාත්‍ය මාධ්‍යංශය සඳහන් කළේ පසුගිය LTT ත්‍රස්තවාදී සමයේ නැගෙනහිර පළාතේ ජනතාවගේ සේවා අවශ්‍යතා මත පිහිටුවා තිබූ අම්පාර කල්මුණේ උතුර ප්‍රාදේශීය උපකාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උසස් කිරීමට අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා මේදී උපදෙස් දුන් බවයි. සයින්දු මරුදු බල ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් බරපතල දුෂ්කරතා සහ බාධා ඉවත් කිරීම සඳහා එම බල ප්‍රදේශයේ නගර සභාවක් පිහිටුවීමටද මේදී තීරණය වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍යංශය සඳහන් කළා. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා අද පස්වරු ඉන්දියාව බලා පිටත්තු ගියා. අග්‍රාමාත්‍ය දුරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන පළමු විදේශ සංචාරයද මෙයයි. අග්‍රාමාත්‍යවරයා නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළින් අද පස්වරු ඉන්දියාවට ළඟා වුණා.
මෙම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා ග්‍රාමාධිපතිවරයා ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ඉහළ පිළිවෙල නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා. කෙසේ වුවත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මහතා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට කිසිදු ගැටලුවක් නොමැති බවයි. ජනාධිපතිතුමාට අපිට සහය දෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව පුළුවන්. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 113ක් අරගෙන අපි ආණ්ඩුව පිහිටවලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්කලා අපි රට ඉදිරියට ගෙනියනවා. දැනට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩ කරලා තියෙන විදිහට මට හිතෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එක්ක වැඩ කරනවට වඩා ලීසි වෙයි කියලා එතුමත් එක්ක වැඩ කරනවා. මොන විරුද්ධ ප්‍රතිපත්ති තිබ්බත් අපේ පක්ෂවලින් තීන්දුව ගත්තත් රට වෙනුවෙන් ගන්න හොඳ ක්‍රියාමාර්ගයකට අපි එතුමට උදව් කරන්න මන් දැක්කයි මට කනගාටු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙපළක් විතරක් කියලා තිබුණා අපි ජනාධිපති එක්ක රජයක් කරන්න ලෑස්ති කියලා. මම නම් ලෑස්ති නැහැ. අපට බෑ කාගේවත් මලගෙවල් වල ගිහිල්ලා ඉවල කිඹුල් කඳුළු හෙලන්න. අපට බෑ ඒ රුමෙට අත ගහන්න. අපි කියන්නේ අපි රජයක් පිහිටවනවා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ආත්ම ගෞරවය කැඩෙන විදිහේ එක එක අයට බාල්දු වෙන්න සූදානම් වෙලා එක එක අයට අත්තල අල්ලන්න සූදානම් වෙලා එවෙන් ප්‍රකාශ කරන්න නැතුව ඉඳී ඉදිරියට කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් පහුගිය දවස්වල ඔබතුමා ප්‍රත්‍යාධිකාර මණ්ඩලයෙන් ඉවත් කරනවා. දැන් ඔබතුමා මොකක්ද ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ගය? මේ මට විරුද්ධව තියෙන වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකයා විවේචනය කරලා කියනවා. ඒකට ඒකට මම ඒකෙන් අයින් කරනවා. එහෙම ගියොත් එන්නේ අන්තිමට ප්‍රත්‍යාධිකාරි මණ්ඩලයේ වර්තමාන පක්ෂ නායකයා විතරක් ඉතුරු ඒ දවසකදී. පිටිපස්සෙන් යන්නේ නැහැ ඔක ආපහු ඉල්ල ඉල්ල. නාමිකව එක නායකයෙක් කියනවා. ප්‍රායෝගිකව එක නායකයෙක් කියනවා. නාමිකව ඉන්න නායකයෝන්ගේ යන්නේ ඉතිහාසයට පමණයිනේ. ඡන්ද බොහෝමනකම මේ දවස්වල තිබුණොත් එහෙම ඔබතුමාලට වෙන්නේ අර ලැබිච්ච ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් අනිවාර්යයෙන් ගන්න වෙනවා. සජීව ප්‍රේමදාස මහත්තයා නායකයා වෙන්න ඕනි කියන පිරිස කීප වතාවක්ම ඉල්ලලා තියෙනවා වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවසාන තීරණයක් ගන්න කියලා. නමුත් මේක සුමානෙන් සුමානට කල් යනවා. කල් දාලා ඊට පස්සේ පොඩි බාධකයකුත් මොකක් හරි දා. මම දැක්ක ආයි පත්‍රයේ තියෙන සන්ධානයේ ලේකම් ප්‍රත්‍යාධිකාරි මණ්ඩලයේ මේ මළේලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉඳලා කිසිම දෙයක් කරන්න බෑ මේ පක්ෂයට. ආනන්ද විද්‍යාලයේ ඔබ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. අද තිබුණ උත්සවයක්. ඔබතුමාට ආරාධනා පත්‍රයක් ලැබුණා. මට ලැබුණා. කාර්ය බහුල භාවය නිසා මං ගියේ නෑ. විශේෂ මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති. ඔබතුමා හදන්නේ මේක මේ එකතු කරලා පොඩි මදු සමයක් කියලා ඒ වටා වෛරයක් නෙමෙයි පර්තරයක් අපි අතර තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. වත්මන් රජයත් ආරාධනා කරා මැතිවරණයට ඉස්සෙල්ලා පණිවිඩ දෙකක් මට එව්වා ඉතිහාසාමය දෙනවා කියලා. එතකොට මං කිව්වා මම ඒක ගත්තොත් මට අහවලා ඉස්සෙල්ලා මත්තඩංගුවට ගන්න එනවා කියලා. ඒක මම ප්‍රතික්ෂේප කරා. නිලට නැවත ආරාධනාවක් ආවා මුදල් අමාත්‍යාංශය අරින්න වෙන ඕන අමාත්‍යාංශයක් දෙන්නම් කියලා. ඒත් ප්‍රතික්ෂේප කරා. එහෙම ලැබුණ හින්දාම නෙමෙයි හරි තැනක හිට ගන්න ඕනේ. මම ප්‍රශ්නේ තියන්නේ ලින්දට වැටුනම ලින්ක් අටෙම ගොඩ වෙන්න ඕනේ. යහපාල නාණ්ඩු සමය ආරම්භ කළ මුහුදු වැලි ප්‍රකට කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියට අදාළව සිදු බව කියන මූල්‍ය වංචා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි මේ වනතුරු විමර්ශනයට ගෙන නොමැති බවට ජාතික නිදහස් වෘත්තිකයන්ගේ සංගමය චෝදනා කරනවා. එම සංගමයේ ලේකම් එම් වී සාලී මහතා අද පෙරවරුවේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී මෙම චෝදනාව සිදු කළා. මුතුරාජවෙල මුහුදු වැලි පිරිසුදු කර පැකට් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියට අදාළව එහි සිදුවුණු දැවැන්ත මූල්‍ය වංචාව මිලියන 850. මේ මිලියන 850 වංචාවේ ප්‍රධාන හොරා අමාත්‍ය චම්පික රණවක මහත්තයාට විරුද්ධව නොවැම්බර් මාසේ 28 වෙනිදා අල්ලස්සා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලක් යොමු කරා. ඒ පැමිණිලි විමර්ශන කටයුතු සිදු කරනවා කියලා ඒගොල්ලන් ලියමනක් අපිට එවලා තියෙනවා. හැබැයි මේ වෙනකන් විමර්ශන කටයුතු නොවීම හේතුවෙන් එදා 2015 ගල්ලෙන බිඳලා දොර ඇරල මහා කෙරුම මං වගේ සත්ගුණව මේ රටේ මිනිස්සෙක් නෑ ජනතාව වෙනුවෙන් පෙනී සිටපු කියාගත්ත පාටලී චම්පික රණවක ඒ සිංහයාගේ අනුවසින් ආපු මේ මහා මූල්‍ය වංචාවේ ප්‍රධාන වරදකරුවා සුනිල් පෙර මහත්තයා ගිය මාසේ 29 වෙනිදා මේ මූල්‍ය වංචාවට මේ අදාළ සියලු ලිපිගුණු පුච්චලා දානවා. මේ යහපාල නාන්නේ කාද? මේවා 2016 දෙසැම්බර් 31 වෙනිදා මේ පනත්වලට යටත්ව මේ රටේ නීතිය ක්‍රියාත්මක ආයතනෙන් ලැබල තියෙන මේ මූල්‍ය වාර්තාවන් මේවා පුච්චන්න කොහමද සුනිල් පෙරට අයිතිය ලැබුණේ? මේ චම්පික මහත්තයාගේ අනුසින් පත්වෙච්ච මේ යෝධ පිම්පි හොරු තමයි මේ වැඩ කරලා තියෙන.
අපි දාපු පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු කඩිනම්ම සිදු නොවීම හේතුවෙන් තමයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මේ නිලධාරියා මේවා පුළුස්සලා දාලා තියෙන්නේ. දුකී දුප්පත් ජනතාවගේ බදු මුදල් වලින් සෙල්ලම් කරපු මේ වෙස් බැඳගත්ත චම්පිකැවැනි හිවලුන්ව හිරේට දාන්න අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන්න කියලා අල්ලස්සා විමර්ශන කොමිෂන් සභාවේ ඉල්ලා සිටිනවා. මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කිරීමේ චෝදනා එල්ලූ වෛද්‍ය ශාෆී ශිහාද්දීන්ගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන මකා දමා ඇති බැවින් ඒවා යළි ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ඇඳවන ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ වෛද්‍ය ශාෆී ශිහාද්දීන්ට එරෙහි නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී. පසුගේ නඩුවාරයේදී හෙළිදරව් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ වෛද්‍ය සාෆි ශිහාබ්දීන්ගේ නිවසේ සීසීටීවී දර්ශන අඩංගු දත්ත රඳවණය අධිකරණයේ නිසි අවසරයකින් තොරව විත්තිකාර පාර්ශ්වය අතට පත් කර ඇති බවයි. ඒ අනුව පසුගේ ජනවාරි 16 වෙනිදා විත්තිකාර පාර්ශ්වයට අධිකරණය නියෝග කළේ එම දත්ත රඳවණය ජනවාරි 20 වෙනිදාට පෙර යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසයි. ඒ අනුව වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් මෙම සීසීටීවී දත්ත රඳවණය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී ඇතත් එහි පටිගතව තිබූ දර්ශන කිසිවක් එය තුළ නොමැති බවට අද එම දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව දැනට සේවය අත්හිටුවා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් ශාෆි ශිහාබ්දීන්ගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී දත්ත රඳවණයේ මකා දමා තිබූ දර්ශන යළි ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ඇඳවන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළා. ඒ අනුව මීට අදාළ නඩුව මාර්තු 17 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි. අපි දන්න කාරණයක් තමයි නඩු භාණ්ඩයක් සැකකරුවෙක් සමග අත්අඩංගුවට ගත්තාම ඒ මුද්‍රා තබා ගරු අධිකරණයට ලබා දෙනවා. ඒ නැවත විවෘත කරන්නේ හෝ ඒ නැවත ආපසු ගන්නේ ගරු නිෂ්කාරවරයා ඉදිරියේදී නඩු විභාගයකදී. මේ නඩුවේදී සානි අබේසේකර විසින් මේ අත්අඩංගුවට ගෙන තිබෙන DVDR යන්ත්‍රය ලබා දී තිබෙනවා. ඒ ලබා දුන්නු DVDR යන්ත්‍රය තුළ තිබුණු සියලු දත්ත විනාශ කර තිබෙනවා. මෙසේ විනාශ කර තිබෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳ අපිට බරපතල සැකයක් තියෙනවා. මේ DVDR යන්ත්‍රය තුළ කුමන ආකාරයේ තොරතුරු ගබඩා වෙලා තිබුණාද කියන කාරණේ අපරාධවල සම්බන්ධ අපි දන්නේ නැහැ. ඒ වගේම අද නඩුව කැඳවුණු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් ඉල්ලීමක් කරා. ඒ තමයි අවසර නැතුව කරන ලද LRT සැත්කමක් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලද මවකගේ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කුලියපිටිය රෝහලට රැගෙන යාමට අධිකරණ නියෝග ඉල්ලා සිටියා. ඒ නියෝගය සඳහා ගරු මහේස්ත්‍රාත්තුමා අධිකරණයේදී අවසර ලබා දුන්නා. මීට අමතරව වෛද්‍ය සාභි විසින් කරන ලද සිසේරියන් සැත්කමක් අතරතුරදී කැපුමකදී දරුවෙක් මිය ගිහින් තියෙනවා. ඒ දරුවාගේ දේහය ගොඩගෙන අදාළ පරීක්ෂණ කටයුතු කරන්න කියලා අපි දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉල්ලුවත් ඒ කිසිවක් සිද්ධ වෙලා නැහැ. ඒ අනුව අද අපි ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරා. ඒ අවස්ථාවේදී එකී නඩු කටයුතු වෙනත් නඩුකරයක් කරහා දරු අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද කියා සිටියා. බස් රථය ඉස්සර කළාට භූමියේ සියලු පුරන් කුඹුරු අස්වැද්දීමේ මහා මංගල්‍යය හෙරු ජාතික ගොවි සංග්‍රාමය තුන්හෙලේ රන්කෙත් උදානය වැඩසටහනේ පළමු අදියරේ කුඹුරු අයට පොහොරේ දීම පසුගියදා සිදු කෙරුණා. හෙරු ගොවි සංග්‍රාමය තුන්හෙලේ රන්කෙත් උදානය. ඔයි රයිර ඔයි රාමා මෙරට පුරන් වැති සියලු කුඹුරු යළි අස්වද්දා රට සහලින් සම්පෝෂිත කිරීමේ උදාරතර අරමුණ ඇතිව හිරු ජාතික ගොවි සංග්‍රාමය තුන්හෙලයේ රන්කෙත් උදානයේ වැඩසටහන නිර්මාණය කෙරුණේ හිරු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයකට අනුවයි. එහි පළමු අදියර වශයෙන් සිංහරාජ මිටියාවතේ ගින්ගඟ නිම්නයේ තවලම බඩ අමුණයායේ පුරන් කුඹුරයාය අස්වැද්දීම පසුගිය 9 වැනිදා සුභ මොහොතින් ආරම්භ කෙරුණා. ඉතිහාසයට නොමැකෙන සටහනක් එක් කරමින් පුරන් කුඹුරු යායටම වී ඉසීමේ කර්තව්‍ය එදින සිදු කෙරුණු අතර මේ වන විට ක්‍රමයෙන් වැඩෙන ගොයමට පොහොර යෙදීම ගම්වාසී තරුණයන්ගේ දායකත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. ආසියානු මාධ්‍යාලයේ ගරු සභාපතිතුමාගේ විශිෂ්ට සංකල්පයක් මත නිර්මාණය වෙන හිරු ගොවි සංග්‍රාමයේ හේතුවෙන් මේ තවලම බඩ අමුණ යාය නැවත අස්වද්දන්නට අවශ්‍ය කරන ශක්තිය පසුබිම නිර්මාණය වුණා. එහි ප්‍රතිඵලය තමයි අපි මේ දකින්නේ. අද දවසේ බොහොම සුවිශේෂී කටයුත්තක් සිදු වෙනවා. මේ ගොයම නිල්වන් ගොයමක් බවට සශ්‍රීකව වැඩෙන්නට අවශ්‍ය කරන පොහොර යෙදීමේ කටයුත්තයි මෙලෙස සිදුවන්නේ. දැන් වසර 10ක් 30ක් ඉඳලා මේක පුරන් වෙලා තිබුණා. අපේ ලොකු හිණියක් තිබුණා මේක කොහොම හරි
ශස්ත්‍රීය පොරවක් කරගන්න. දැන් අපි මං හිතන්නේ ජයග්‍රහණය කරලා තියෙනවා විශේෂයෙන්ම අපි හිරු මාධ්‍යාලයේ කරු සභාවතුමාට අපේ හෘදාංගම ස්තුති පොද කරනවා. මොකද තරුණ තරුණියෝ විවිධ වැරදි සඳහා යොමු වෙලා තිබිච්ච කාලෙක කුඹුරට ගෙනල්ලා මේ වගේ පොලවක් මේ වගේ ගන්න ලැබීම ගැන අපි හරිම සතුටුයි. ලංකාව පුරාම විවිධ පාර්ශවයන් අද වෙන විට මේ ආදර්ශයකටගෙන කටයුතු කරන ස්වභාවයක් අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම රේනෝද සිල්වා මැතිතුමන්ගේ සංකල්පය මත මේ සිදුවෙමින් පවතින මේ ක්‍රියාවලියට ප්‍රදේශයේ වැඩ ඉන්න හාමුදුරුවෝ හැටියට අපි ආදවතින්ම ආශිර්වාද සිද්ධ කරනු ලබනවා. සහලින් රට සරු කරන යුගයක් නැවතත් ආරම්භ කරමින් කෘෂි සංස්කෘතියේ හෘද සාක්ෂිය වත්මන් තරුණ පරපුර බව යලිපසක් කරමින් හිරු ජාතික ගොවිසං ග්‍රාමයේ පළමු අදියරේ වැඩ කටයුතු ක්‍රමක්‍රමයෙන් සාර්ථකව ඉදිරියට ගමන් කරමින් පවතිනවා. සංයුක්ත පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා යලිපත් කර ගැනීමට එම කමිටු සමාජිකයන් අද කටයුතු කළා. දින 30ක් ඇතුළත විසඳුම් ලබා දෙන බවට සොස අධ්‍යාපන අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා විසින් ලබා දුන් පොරොන්දුවක් මත අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්‍යාග්‍රහය දින 6කට පසු අද අවසන් කළා. අධිකරණයට අපහාස කළ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාගේ ඇපයිල්ලීමක් කොළඹ මහඅධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා විසින් අද ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා සිය ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලංකාවේ ලැබෙන පාඩුව පිළිබඳ සඳහන් කළා. සාමාන්‍යයෙන් එක් දිනකදී එක ඩිපෝ එකකින් ලක්ෂයකට ආසන්න මුදල් ප්‍රමාණයක් ලංගමයට අහිමි වෙනවා. පසුගිය අඬුව සමයේදී ලංකා බැංකුවට දේශපාල අතපෙවීම් සිදු වූ බවට ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පවසනවා. පසුගිය කාලය තුල ලංකා බැංකුව තුලට දේශපාලනය ගලාවා. ලාභය එන්න එන්න පහුගිය කාලේ අඩු. ලංකා බැංකුවේ අය කරගත නොහැකි ණය අද වෙනකොට කෝටි 8000 දක්වා වැඩි වෙලා තියෙනවා. මොන ආකාරයටද මේ අය නොවන ණය දුන්නේ? ලංකා බැංකුවේ මේ වසර 4 තුර කෝටි 500ක් ණය විදියට කපා හැරලා තියෙනවා. මේ කපා හැරින මේ ජනතාවගේ මුදල්. ගල්කිස්ස ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී පිහිනුමකින් ජීවිතක්ෂයටපත් තරුණයාගේ දේහය රැගෙන ඇතුළු ප්‍රදේශවාසීන් ඒ පසරුවේ පානදුර කොළඹ පරණ මාර්ගයේ හොරයිතුඩුව ප්‍රදේශයේ නවීර කරමින් විරෝධතාවක නිරත වුණේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්. මිනුවන්ගොඩ බස් නැවතුම්පළ ඉදිරිපිටදී පෞද්ගලික බස් රථයක් තවත් බස් රථයක් ඉස්සර කිරීම වැරැද්දක් ලෙස හුවා දක්වමින් පසු කිරීමට ලක් වූ බස් රථයේ කොන්දොස්තරවරයා අනෙක් බස් රථයේ කොන්දොස්තරවරයාට පහර දී තිබුණේ මෙලෙසින්. හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඒ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි. මෙරට ක්‍රිකට් විනාශ කරන පුද්ගලයන් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ගේන්න මූලික වෙච්ච කෙනෙක් මම. ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වුණත් එතුමාගේ කාලේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයෝ ළඟට අරගෙන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරා. එතුමාට ඒකට කවදාවත් ඒ පවෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. හිටපු ක්‍රිකට් සභාපතිවරයා කෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියටත් ඉන්න රට හදනවා සුද්ධ කරනවා ඔක්කොම හොඳ දේවල් කරනවා කියලා ආපු අයටත් ඒ වගේ ඈත් එක්ක අහුවෙනවා නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතුමාත් බස් ඩ්‍රයිවර් මාරු කරා වගේද කියන එකත්. හැබැයි එතුමා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා යම් හොඳ දෙයක් කරන්න හදනවා කියන එක. පහුගිය කාලේ ජනාධිපතිතුමා පැන්න එක එක ආයතනවලනේ. මම මෙතන ඉස්සෙල්ලාම පයින්න ඕනේ ක්‍රිකට් බෝඩ් එකට කියලා. ජනාධිපතිතුමා කිව්වත් අපිටත් දෙන්න කියලා අපිත් දෙන්නම් හොරු ටිකක් පෙන්නන්නම්. වයස අවුරුදු 19න් 15 ලෝක කුසලාන එක්දින තරඟ ඉතිහාසයේ පළමුවරට අවසන් තරඟයේ සුදුසුකම් ලබන්නට බංග්ලාදේශය ඊ සමත් වුණා. ඒ දෙවන අවසන් පූර්ව තරඟයේදී නවසීලන්තයේ කඩුලු 6කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ දුර්වලතම ක්‍රීඩා විලාශය පෙන්නුම් කරමින් තරඟාවලිය නිමා කරද්දී බංග්ලාදේශ අවසන් තරඟය කරා පැමිණියේ හිටපු ශ්‍රී ලංකා 19න් 15 පුහුණුකරු වූ නවීන් නවාස් යටතේ වීමත් කැපී පෙනෙනවා. හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන